අයිබෝන් ඔබ අදත් පැතිකඩ වැඩසටහන සමග අද ලෝක කාන්තා දිනය මේ මොහොතේ කොවිඩ් අභියෝගයත් මූල්‍ය අර්බුදයත් හමුවේ ලංකාවේ කාන්තාව ඉතාමත්ම අභියෝගාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා ඒ නිසාම මේ කාන්තා දිනයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළා කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා प्राथमिक अध्यापन पासल यटितल पहसुकम हा अध्यापन सेवा राज्य अमात्य पियल निशांत द सिल्वा कलुतर डिस्ट्रिक्ट पार्लिमेंट मंत्रित्वमंट अमृतमंट आयुबोन अमृतमणि आयुबोन आयुबोन මුලින්ම අමතුමනි අද ලෝක කාන්තා දිනය දවසේ මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් අපි මේ කොවිඩ් අභියෝගයත් එක්ක මේ මොහොතේ මතුවලා තියෙනවා මේ කාන්තාවන් නායකත්වය දෙන පවුල් අපිට මේ අය අමතක කරන්නට බෑ යුද්ධය නිසා එහෙම නැත්නම් ගැටුම් නිසා මේ වගේ පවුල් බිහි වුණා. ඒ අයට සහන දෙන වැඩපිළිවෙළවල් රට තුල හැදුණා. සුනාමිය නිසා මේ වගේ පවුල් ඇති වුණා. පිරිමියා ස්වාමි පුරුෂයා නැති වෙලා තාත්තා නැති වෙලා මේ පවුල කාන්තාව තමයි නායකත්වය දෙන්නේ. කොවිඩ් නිසාත් මේ තත්ත්වය මතුවලා තියෙනවා. අපි මේ අයට කොහොමද සහාය දක්වන්නේ? ඔව් බොහොම ස්තුතියි විශේෂයෙන්ම පැතිකඩ මෙම වැඩසටහනට සිරස මාධ්‍ය ජාලයේ මට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම ඔබ ඉතාමත්ම හොඳ ප්‍රවේශයක් ගත්තේ. ඒ ප්‍රවේශය සැබෑ ලෙසම අපි කතා කළ යුතු මාතෘකාවක් ලෝක කාන්තා දිනය අද වගේ දවසක අපි කතා කළ යුතුම මාතෘකාවක්. ඇයි එහෙම වුනේ? ඒ වගේම විශේෂයෙන්ම මේ කොවිඩ් ව්‍යසනයත් ඒ වගේම ලෝක ගෝලීය ආර්ථිකයේ තියෙන මහා දැවැන්ත කඩාවැටීමත් එක්ක අපේ රටේ කාන්තාවට අත් වෙලා තියෙන ඉරණම සැබෑ ලෙසම ඊටාත්ම කේදනීය තත්ත්වයක්. ඒ අපේ රටේ පමණක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල් වල කාන්තාව ඊටාත්ම අසරණ තත්ත්වයටපත් වුණා විතරක් නෙවෙයි අභියෝග නොහිතු පැති රාසියකට අභියෝග රාසියකට අපේ ලෝකේ කාන්තාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ මුහුණ දීමම අපේ රටේ කාන්තාවත් එවැනි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා විවිධ අවස්ථාවලදී මම හිතන්නේ යම් රටකට විනාශකාරී තත්ත්වයක් ඇති වුණොත් ඒ තත්ත්වය හේතු කරගෙන යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන කාන්තාවන් නගා සිටුවීම සඳහා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් තමයි වැඩිම අවධානයක් යොමු කරන්න ඕනේ. ඉතින් එවැනි අවධානයක් විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ඒ වගේම අපේ රජයේ විසින් ආරම්භ කරලා තිනවා. ඒ ආරම්භ කරපු වැඩපිළිවෙල මම හිතන්නේ ඉදිරියට ක්‍රියාත්මක කරගෙන අපිට යාමට හැකියාව ලැබුණොත් ඊටාත්ම ශක්තිමත් කාන්තාවක් මේ අභියෝග වලින් ජයගත්ත කාන්තාවක් බවට පත් කරන්නට ඇයට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි විධිමත් ඒ වගේම ස්ථීර සාර වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නට මේ වන විට වැඩ කටයුතු කරලා තින්නේ ආණ්ඩුවක් හැටියට කාන්තාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශය විතරක් නෙවෙයි තවත් අමාත්‍යාංශ රාශියක් එකට එකතු වෙලා තියෙනවා. සමෘද්ධි අමාත්‍යාංශය ගත්තත්, මුදල් අමාත්‍යාංශය ගත්තත්, ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය ගත්තත්, අනිකුත් ශේෂ්ත්‍රවල අමාත්‍යාංශ ගත්තත් එවැනි තත්වයකට පත් වෙලා තියෙනවා. මේක ඒකාබද්ධ ප්‍රවේශයකින් ආරම්භ කිරීමම මම හිතන්නේ ඉදිරියේ සුබවාදී තත්වයකට පත් කරන්නට අපට හැකියාව ලැබෙයි. එමෙතුමනි අපි ලංකාව ගත්තාම විශේෂ තත්වයන් තියෙන රටක් අපේ කාන්තාව උගත්. අපි ගිහිලා බැලුවොත් අපේ විශ්වවිද්‍යාලවල තරුණ දරුවෝ කාන්තාව දැරියෝ විද්‍යාර්ථීන් හැටියට ඉහළට ඉගෙන ගන්නවා. මේක සුවිශේෂ තත්වයක්, ඉතාමත්ම සතුටුදායක තත්වයක්. හැබැයි අවාසනාව තියෙන්නේ මේ උගත් තරුණියන් රැකියා වෙළඳපළට ආවට පස්සේ ඔවුන් මුහුණ දෙන අභියෝගය. තවමත් ලංකාවේ විධිමත් අංශයේ රැකියා කරන්නේ කාන්තාවන්ගේ දායකත්වය 34.5%යි. 52ක් කාන්තාවෝ ඉන්නවා. මේ අය උගත් සාපේක්ෂව. එහෙම තියෙද්දි එමෙතුමනි මේකේ අඩුවක් පේනවා. මේක කොහොමද අපි තුලිත තත්ත්වයකට ගේන්නේ? පැහැදිලිවම අපිට මේ අඩුව වර්තමානයේ තුල තවත් දක්නට ලැබුණා කොවිඩ් ව්‍යසනයත් එක්ක. මොකද ලෝකේ ගත්තම් පස්සේ ශ්‍රම බලකාය ගත්තම කාන්තා ශ්‍රම බලකාය ගත්තම අශෝක මහත්තයා මේ මම හිතන්නේ අනිකුත් රටවල් එක්ක සංසන්දනය කරනකොට යම් කිසි තැනක අපි හිටියට අපිට සතුටු වෙන්න පුළුවන් වාතාවරණයක් නැහැ. විශේෂයෙන් අපේ කාන්තාවන්ගේ උගත්කමේ ප්‍රමාණය එක්ක බලද්දී විශේෂයෙන්ම අද පිරමිඩට වඩා ඉදිරියට ඇවිල්ලා තියෙන කාන්තාව අධ්‍යාපන ශාස්ත්‍රයේ ගත්ත තනිකු ශාස්ත්‍ර වල මම හිතන්නේ එවැනි ඉදිරියට ඇවිල්ලා තියෙනවා. දැන් ලෝකේ ගත්තන් පස්සේ 2019 වර්ෂයේ වෙනකොට ලෝකේ කාන්තා ශ්‍රම බලකාය තින් ඉහළම තැනකට ඇවිල්ලා තියෙන්නේ රුවන්ඩාව 83.89ක 100% පෙන්නලා තියෙනවා. ඒ වගේම තමයි අඩුම ශ්‍රම දායකත්වයේ ලැබිලා තියෙන්නේ යෙමනියේ 6.04ක අගයක් තමයි අරගෙන තියෙන්නේ 100% හැටියට ගත්තාම. අපි 135කට ආසන්න සංඛ්‍යාවකට තමයි ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රම බලකාය තියෙන්නේ. මේ ඊටාත්ම විධිමත් වැඩපිළිවෙලකට සකස් කරොත් මම හිතන්නේ අප රටේ අනාගතයේ පිළිබඳව ඒ වගේම මේ රටේ පවුල් සංස්ථාව සහ කාන්තාවන්ගේ දියුණුවත් එක්ක ඉතාමත්ම හොඳ තැනකට අපට ගේන්න පුළුවන්. ඒකට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. අපි මේ වන විට මේ වැඩපිළිවෙල රජයක් හැටියට ක්‍රියාත්මක කරගෙන යනවා. එක පැත්තකින් කාන්තාවන් සවිබල ගැන්වීමට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දැවැන්ත ආර්ථික වැඩපිළිවෙලකුත් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරගෙන යනවා. අර මම කියපු විවිධ අමාත්‍යාංශ සියල්ල එකට එකතු වෙලා දැන් එක උදාහරණයක් හැටියට ගත්තොත් හෝම් ෂොප් සංකල්පය ඉතාමත්ම හොඳ සංකල්පයක්. ග්‍රාමීය මට්ටමේ ඉන්න කාන්තාව සවිබල ගැනීමට මේ වන විට හෝම් ෂොප් ග්‍රාම සේවා වසඟක ආරම්භ කරන්නට දැන් වැඩ කටයුතු කරලා දැන් ආරම්භ කරගෙන යනවා මේ වන විට. ඒතරම පියල් නිශාන්ත සිල්වා මැතිතුමා මතු කරන මේ කාරණේ ඉතාමත්ම වැදගත්. මොකද 2022 අයවැය තුල 6.123 කියන ශීර්ෂය යටතේ මේ පිළිබඳව ඉතා පැහැදිලි සඳහනක් තියෙනවා. මේකට මේ හෝම් ෂොප් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 15000ක් වෙන් කරා මුදල් අමාත්‍යවරයා මේ ඉදිරි මේ වසර තුල අයවැය තුලින් ඉතාම අමාරු ආර්ථික තත්ත්වයක් තිබියදී රුපියල් මිලියන 15000ක් මේකට වෙන් කරා. එවතුමනි දැන් මේ වැඩේ බීම ක්‍රියාත්මක වෙනවා. ඔව් පැහැදිලිවම මේ කටයුත්ත ආරම්භ කරේ බිහිරුල ආසනේ මම කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා හැටියට මම මේ කටයුත්ත ආරම්භ කරා. එහිදී විශේෂයෙන්ම මහමාර්ග අමාත්‍යතුමා සමෘද්ධි අමාත්‍යතුමා මේ සීළු දෙනාගේම ඒකාබද්ධ ප්‍රවේශයෙන් තමයි මේ කටයුත්ත ආරම්භ කරේ. ඉතාමත්ම සාර්ථක වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල මේ මහ පොළොවේ පැලකිරීමට අවශ්‍ය කරන සියලු ශක්තියින් අපේ කාන්තා කටයුතු අමාත්‍යාංශය අනිකුත් අමාත්‍යාංශයත් එක්ක සිදු කරනවා. ඒ වගේම තමයි දැන් අපි මේ தත්ත්වය වළක්වා ගැනීමට විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශ්‍රම දායකත්වය වැඩිපුර ලබා ගැනීමට අපි මේ වන විට මා බ්‍රිතාන්‍ය මේ මෑත කාලේ කරපු සංචාරයත් එක්ක ඒ සංචාරයේදී අපි මහ බ්‍රිතාන්‍යයත් එක්ක සම්බන්ධතාවය ගොඩනගලා ස්පෙයා ටයිම් කියන ඇප් එක හඳුන්වලා දෙන කටයුත්ත අපි අද දිනේදී ක්‍රියාත්මක කරන්න දැන් අපි සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. බණ්ඩාරනායක සම්මන් ශාලාවේ රටකි දයකි ලෝකකි අය කියන තේමාව ඔස්සේ මෙවර ලෝක කාන්තා දිනය අපේ රටේ වැඩසටහන් මාලාවක් හැටියට හැම පළාතකම ක්‍රියාත්මක කරගෙන යන වැඩපිළිවෙල සංවිධානය කරලා තිනවා. ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මේ ස්පෙයා ටයිම් කියන ඇප් එක හඳුන්වලා දීලා රැකියා 700 කාන්තාවන්ට ක්‍රියාත්මක නිවසේ ඉඳගෙන එහෙම නැත්නම් එහිට තවත් සහයෝගය අරගෙන තවත් හවුල්කරුවන් එක්ක ඒ කටයුතු කරන්නටත් ඒ වගේම මේ ඇප් එක හරහා විශේෂයෙන්ම කාන්තා හිංසනය අශෝක මහත්තයා මේ කාන්තා හිංසනය අපයෝජනය පුංචි දරුවෝ ගැබ් ගැනීම සම්බන්ධව වීදි දරුවෝ සම්බන්ධවත් වැඩි අවධානයක් යොමු කරන ඇප් එකක් බවට මේ ඇප් එක අපේ කාන්තා කටයුතු අමාත්‍යාංශය සංවිධානය කරලා තියෙනවා. මේක වැදගත්. මොකද අපි මේ තාක්ෂණයේ සහාය ලබාගත යුතුයි. එහි ආශිර්වාදය ලබාගත යුතුයි කාන්තාව ඉදිරියට ගෙනියන්න. ඇමතුමාගෙන් අපි අහන්න ඕන තව ඉතාල වැදගත් කාරණාවක් තියෙනවා. මොකද අපි පහුගිය දවස්වල දැක්ක මේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල දිස්ත්‍රික් සංවර්ධන කමිටුවල අලුත් අංගයක් එකතු වෙලා තියෙනවා. කාන්තාව පිළිබඳ දරුවෝ පිළිබඳව මේ සංවර්ධන කමිටුවල මෙතෙක්කල් අවධානයක් යොමු නොවුණු තරමයි අවධානය යොමුණු ඇතම් අවස්ථා තිබුණා. හැබැයි දැන් අපිට මේ න්‍යාය පත්‍රයේ පේනවා හැම තැනම වගේ මේ සංවාදය එනවා. මේක වැදගත්. කොහොමද මේක ඇතුල් කරගත්තේ? මේ කටයුත්ත ඇතුල් කරගත්තේ නම් ටිකක් අපහසුතාවයෙන් ඇතුල් කරගත්තේ. මොකද අපි දන්නවා මේ අපේ රටේ සම්බන්ධීකරණ කමිටු තියෙනවා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු තියෙනවා, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තියෙනවා. මේ කමිටු තුල මොකද මම පැහැදිලිව මහජන නියෝජිතෙක් හැටියට දීර්ඝ කාලයක් හිටපු කෙනෙක් හැටියට මේ මම කවදාකවත් දැකලා නැහැ මේ විෂයපතේ කාන්තා හා ළමා කියන විෂයපතේ ඔය න්‍යාය පත්‍රයට ඇතුල් වෙලා තියෙනවා. ඔය කමිටුව තුල පාරවල් හදනේවා, ගස් කපනේවා ඔක්කොම කතා වෙනවා. අපි බෝක්කුව ගැන කතා කරනවා, පාර ගැන කතා කරනවා, අධිවේගී මාර්ග ගැන කතා කරනවා, ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගැන කතා කරනවා, ජාත්‍යන්තර වරායවල් ගැන කතා කරනවා, ජාත්‍යන්තර ක්‍රීඩා ගැන කතා කරනවා. එක්කෝම ඉන්ටර්නැෂනල් වැඩ ගැන නම් කතා කරනවා සම්බන්ධීකරණ කමිටුවේ. හැබැයි කාන්තා සහ ළමා පිළිබඳව මේ වර්තමානයේ දැන් දශක කීපයක් පුරාවටම අභියෝග රාශියකට මුහුණ දෙන මේ කාන්තා සහ ළමා පිළිබඳව මේ න්‍යාය පත්‍රයට ඇතුල් වෙලා තිබුණා. ඒක නිසා මම මගේ අමාත්‍යාංශයෙන් තීන්දුවක් ගත්තා. අතිගරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේ කටයුත්ත අනිවාර්යයෙන්ම ඇතුල් කරන්න ඕනේ. ඒ ඇතුල් වුණා කියලා විතරක් වැඩක් නැහැ න්‍යාය පත්‍රයට. මොකද මේ සම්බන්ධව දැන් කාන්තා හිංසන අපයෝජනය, ඔය ගැප් ගැනීම් සම්බන්ධව වීති කාන්තාවෝ, ඊළඟට දරුවෝ ගත්තත් හිංසනය අපයෝජනය, ඊළඟට ඒ දරුවන්ට තියෙන අනිකුත් අධ්‍යාපනික මට්ටමින් ඉඳලා තියෙන අභියෝග පිළිබඳව අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ සම්බන්ධීකරණ කමිටුවේ. ඊළඟට ඒකේ ප්‍රගතිය අනිවාර්යයෙන්ම ඊළඟ කමිටුව තුල සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡා කරපු වාර්තාව අපේ අමාත්‍යාංශයේ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕනේ. මේ විදිහට අපි ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිනවා. මොකද ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව තුලට විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපේ නිලධාරීන් 6 දෙනෙක් ඉන්නවා මගේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේම. ඉතින් ඒක නිසා මම හිතුවා හොඳම අවස්ථාව අපි තනි තනියෙන් දරුවෝ සහ කාන්තාව ගැන කතා කරනවට වඩා අපි ඒකාබද්ධ ප්‍රවේශයකින් මේ විෂයපතේ කතා කරන්න ඕනේ කියලා. මේක ඊට වැඩගත්. අනිත් අතට පහුගිය අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා කිව්වා රජයේ සමාජ සුබසාධන හා සමාජ සහනාධාර වැඩසටහන් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරනවා. 50කට ආසන්නයි මෙහෙම සහනාධාර සහ සුබසාධන වැඩ විවිධ ඒවා තියෙනවා 50ක් විතර රජයේ ඇතුලේ මුදල් අමාත්‍යවරයා කියන්නේ. එතකොට මේවා එකිනෙකට වෙන්ව සමහර ඒවා කීපයක් එක්ව කටයුතු කරගෙන යනවා. හැමතුම ඔබතුමා ඊටාම හොඳ ප්‍රවේශයක් ගත්තේ. දැන් මේ සම්බන්ධීකරණ කමිටුව ඇතුළට මේකේ සංවාදය ගේනවා. මේ ව්‍යාපෘති විශේෂයෙන්ම කාන්තාව හා දරුවෝ සම්බන්ධයෙන් තියෙන ඒවා එක සම්බන්ධීකරණ තැනකට අපිට ගෙනා ගන්න බැරිද? පුළුවන්. අපේ ගරු මුදල් අමාත්‍යතුමා, අපේ ජාතික සංවිධායක බැසිල් රෝණ රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කයත් ඒක. ඉතින් ඒ ඉලක්කය වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඒක නිසා මම හිතනවා අපේ අශෝක මහත්තයා මේ එක තැනකට ගෙනාවොත් තමයි අපිට ඉතාමත්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. නැත්නම් අද වෙනකොට දැන් උදාහරණයක් ගත්තොත් යම්කිසි කාන්තාවකට ස්වයං රැකියාවක් උපකරණයක් ලබා දෙනවා නම් ඒ උපකරණයට ගැළපෙනවද නැද්ද? ඊළඟට එයාටම තව ආයතන කීයකින් ලැබෙනවද? දේශපාලකකින් ලැබෙනවා. ඒක නිසා මේ විමධ්‍යගත වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක මම හිතන්නේ බැසිල් ඇමතුමාගේ ලොකු බලාපොරොත්තුවක්. අපි මේ බලාපොරොත්තුව විශේෂයෙන්ම රට ගැන හිතලා ක්‍රියාත්මක කරනවා. අපි ඊටමත් මගේ කරනවා මේ සම්බන්ධීකරණ කටයුත්ත මූලික සාකච්ඡා මේසයට ගේන්න පියල් නිශාන්ත ඇමතුමා දරන උත්සාහය අපි සාකච්ඡා කළ යුතුව තියෙනවා. විශේෂයෙන්ම රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා. මේ ගිනි පොලි ගන්න අපි කියන මේ ග්‍රාමීය කාන්තාවන් ලක්ෂ ගානක ශුද්‍ර ණය වලින් පීඩාවට පත් කරන පිරිසට සහන ලබා දෙන බව මේ ශාස්ත්‍රයේ කොයි වගේ ප්‍රගතියක්ද අපි අත් කරගෙන තියෙන්නේ. ඒ සංවාදය මේ විරාමයෙන් පස්සේ. පැතිකඩ නිදහස්ව ඇහැරෙන්න අදහස්. ඔබ නැවතත් පැතිකඩ වැඩසටහන සමග අද අපේ ආරාධිතයා කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ග්‍රාමීය ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා ඇමතුමා. ඇමතුමනි, මේ ඔබතුමාලා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ විශේෂයෙන් සඳහන් කරලා තිබුණා මේ කාන්තාවෝ, ග්‍රාමීය කාන්තාවෝ ලොකු අවුලකට ගිහිලා තියෙනවා මේ ශුද්‍ර මූල්‍ය ණය ලබා ගැනීම නිසා මේකෙන් මේ කාන්තාවන් ගලවා ගත යුතු බව ගම සමග පිළිසඳර කියන 10 වෙනි කොටසේ විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා. මේකට අපි ප්‍රවේශයක් ගත්තද කොහොමද තත්ත්වය? අශෝක මහත්තයා, මම හිතනවා ප්‍රවේශයක් ගත්තා කියලා කියන්න පුළුවන්. නමුත් සෑහීමකටපත් වෙන්න බැරි හේතුව තමයි මොකද ඉතාමත්ම හොඳ වැඩ පිළිවෙලක් රජයක් හැටියට ක්‍රියාත්මක කරමින් ශුද්‍ර මූල්‍ය ණයත් එක්ක පැතිකඩයන් ගණනාවකදී කාන්තාව අසරණ වෙලා තිනවා. ඒක මං හිතනවා ආදරණීය ඔබ තීරුම් ගනි. මම කියන කතාවත් එක එක පැත්තක් තියෙනවා. ණයත් එක්කම තවත් කාන්තාවකට අපිට මේ මාධ්‍යයක් තුල කියන්න බැරි සිද්ධිත් සිද්ධ වෙනවා. මේ ශුද්‍ර මූල ණයට ඒ උගුලට හවු වෙච්ච කාන්තාව. මේක හරි වැදගත්. මොකද මේ ණය දැන් ණය උගුලක් බවට පරිවර්තනය වෙලා තියෙන හැමතුම මතු කරන මේ කාරණේ වැදගත්. එතනදී ඒ නිසාම තමයි වර්තමාන අපේ රජය ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ උනත් මෙන්න මේ කාන්තාව වැටිලා තියෙන ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වෙන් ගොඩනගන්නට යම් වේගවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම් වුණේ. නමුත් ගෝලීය කොයිට් ව්‍යසනයත් අර අපි මීට පතම කිව්වා වගේ ලෝක ආර්ථිකයත් එක්ක අපේ රටෙත් ආර්ථිකය ඉතාමත්ම නරකාතට පත් වෙලා තියෙන නිසා මේකේ වේගවත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගන්නට බැරි වුණාට අපි විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශය හරහා අපිට උපදෙස් ලබා දුන්නා අතිගරු ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යතුමා විශේෂයෙන්ම මේ කාන්තාවන් සවිබල ගැන්වීමට වැඩපිළිවෙලක් යොදන්න කියලා. ඉතින් ඒකෙදී අපි විශේෂයෙන්ම ඒ අයට ජීවනෝපාය තත්ත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය කරන හයිය දෙනවා වගේම ඒ අයට තියෙන ණය මේ ණය වලින් තුරන් වෙන්න යම්කිසි ඉතාමත්ම අඩු පොලියකට මේ ණයක් ලබා දීම, ඊළඟට වෙනත් ක්‍රමවේදයන් පාවිච්චි කරගෙන යම් ආධාර ලබා දීම. හැබැයි ඉතින් මේක මහ විශාල වශයෙන් පැතිරිච්ච ව්‍යසනයක්. ඉතින් මේ ව්‍යසනය මං හිතන්නේ එකපාරටම ක්‍රියාත්මක කරලා අපිට ඒ කාන්තාව ගොඩනගන්න බැරි වුණත් අපි දැන් මේ මෙවර කාන්තා දිනේදී අපි හැම පළාතකම හැම දිස්ත්‍රික්කෙම අපේ වැඩසටහන් යද්දී අපි යම් වැඩි කාන්තා පිරිසක් තෝරාගෙන මේ ඉතාමත්ම අවදානන්ත තත්වයක පත්වෙන කාන්තාවන් තෝරාගෙන ඒ අයට සහන ලබා දෙන්නට අවශ්‍ය කරන කටයුත්ත මේ අපි මේ රටකි දැයකි ලෝකි ඇය කියන තේමාවත් එක්ක රට වටේ යනකොට අපි දැන් ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ඇමතුමනි, අපි තව බැලිය යුතු අංශයක් තමයි මොකද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කාන්තාවන්ට, දරුවන්ට සමහරලාට ප්‍රකාශ කරගන්න අමාරුයි. මොකද එළිය සමාජය ඇවිල්ලා මේ වගේ දේවල් ඉදිරිපත් කරන්න ගියාම රහස්‍යභාවය බිඳ වැටලා ඊට වඩා වියවුල් සාගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔබේ අමාත්‍යාංශයේ තියෙනවා නේද යම් වැඩපිළිවෙලක් තොරතුරු දන්වන්න දුරකථන අංකයක් ඔස්සේ? මොකද දුරකථන අංක දාන එක නම් හරි ලේසි. හැබැයි මේකට පුහුණු, මේක පිළිබඳ අත්දැකීම් තියෙන විෂය සහ යම් පණිවිඩයක් අරගෙන ඒක කළමනාකරණය කරන්න පුළුවන් පිරිසකුයි අවශ්‍ය. කොහොමද ඔබේ අමාත්‍යංශයේ යටතේ තියෙන මේ දුරකථන සහන සේවාවේ තත්ත්වය? කාන්තාවන් සඳහා දුරකථන සේවාවක් 2014 ඉඳලා ආරම්භ කරලා තිබුණා. ඒ පැය කීපයකට විතරක් සීමා වෙච්ච ආකාරයක් තමයි මම අමාත්‍යාංශයට ආවට පස්සේ දැක්කේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තිබුණ නිසා මම හිතුවා මොකද ඇත්තටම අද දැවැන්ත අභියෝග රාශියකට මුහුණ දෙන නිසා කාන්තාව අපි මේ කාන්තාවන්ට සවන් දීමවත් ඉස්සෙල්ලා යොමු වෙන්න ඕන කියලා. ඒ නිසා අපි මේ දුරකථන සේවා 19:38 කියන දුරකථන සේවා පුළුල් කිරීමට අවශ්‍ය කරන කටයුතු කරා. ඒ කියන්නේ පැය 24 පුරාම ඒ දුරකථන සේවාව කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන්නටත් ඒ වගේ මේ එකට අවශ්‍ය කරන ඉතාමත්ම තාක්ෂණයෙන් උසස්ම මේවලම් අමාත්‍යාංශයට ලබා ගැනීමටත් ඒ විශේෂපතේට ඒ වගේම ඒකට දක්ෂ පළපුරුදු භාෂා තුනෙන්ම මේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරයට නිලධාරීන් සේවක සහෝදර සහෝදරියන් අරගෙන අද වෙනකොට මේ 19:38 කාන්තා දුරකථන සේවාව විධිමත් කරලා තිනවා. මම ආදරණීය මේ රටේ කාන්තාවන්ගේ ඉල්ලා සිටින ඔබට යම් ගැටලුවක් අභියෝගයක් තියෙනවා නම් ඔබට දැනගන්න යමක් තියෙනවා නම් විශේෂයෙන්ම 19:38ට ආමන්ත්‍රණය කරන්න අප ඔබ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නෝ ඔබට ඒ සේවය ලබා දෙන්නට. ඒ වගේම ඇමතුමනි මෙවර අයවැය තුල විශේෂයෙන්ම සඳහන් කළා මේ අයවැය ලේඛනයේ විශේෂයෙන් දැක්වුවා මේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්ය නිශ්චය කිරීම සඳහා ඔවුන්ගේ කාර්ය දර්ශක KPI සකස් කළ යුතු බව. ඔබ කලුතෙන් ඔය වගේ දේවල් ගැන හිතන කෙනෙක්නේ. කොහොමද අමාත්‍යාංශයේ මේ කාර්ය දර්ශක සකස් කිරීම සඳහා කොයි වගේ උත්සාහයක්ද අරගෙන තියෙන, කොයි වගේද මේකට තියෙන ප්‍රතිචාරය නිලධාරීන්ගේ පැත්තෙන් ගත්තොත්? මොකද මේ රාජ්‍යයේ සේවා ලබා ගනිද්දී රාජ්‍ය යන්ත්‍රය කාර්යක්ෂම වෙන්න එපයි. මම විශේෂයෙන්ම මම ආඩම්බර වෙනවා මොකද මගේ අමාත්‍යාංශයේ ඉන්න රාජ්‍ය ලේකම්තුමිය ඒ වගේම අනිකුත් සියලුම නිලධාරීන් මේ ඒ වගේම පල්ලෙහා මට්ටමේ ඉන්න සියලු සේවකයන් පවා ඉතාමත්ම තෘප්තිමත්ව වැඩ කරනවා. ඒ තෘප්තිමත්ව වැඩ කරන්නේ මොකද ඒ අයට වගකීම බාර දීලා මහජන නියෝජිතය හැටියට මම පැත්තකට වෙලා ඉන්නේ අපේ අශෝක මහත්තයා. මම ඒ අයත් එක්කම වැඩ කරන්නේ. මම ඒ අයත් එක්ක හරි බොහොම සමීපයෙන් වැඩ කරනවා. ඒක නිසා මට හරි පහසු වෙලා තියෙනවා. ඊළඟට අපි මේ ධාරිතා සංවර්ධනයේ නිලධාරීන්ගේ වැඩි දියුණු කරන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. මේ ගිය වර්ෂයේ අපිට මේ කටයුත්ත ආරම්භ කරන්න පුළුවන් වුණේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඒක ඉතාම අසීරු කාලයක්. දෙසැම්බර් මාසේ. හැබැයි අපි මේ කලුතර දිස්ත්‍රික්කයෙන් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මේ කටයුත්ත ආරම්භ කරා. දැන් මම මගේ රාජ්‍ය ලේකම්තුමියට උපදෙස් දුන්නා දිස්ත්‍රික්ක 25ෙම මේ ධාරිතා සංවර්ධන වැඩපිළිවෙල විශේෂයෙන්ම මේ 2022ෙම අවසන් කරන්න කියලා. හැමතුමනි ඒ වගේමයි අපිට මේ අවුරුද්ද කියන්නේ 2022 ඉඳලා අලුත් ප්‍රවේශයක් ගත්තනේ. මොනවා හරි එකකට මුදල් වෙන් කරලා තියෙනවා නම් අමාත්‍යාංශයකට මොකද මේ කාන්තාවන්ට දරුවන්ට වෙන් කරන මුදල් පාවිච්චි කරන්න ඕන. දැන් ඒ මුදල් අර අවුරුද්දටම නෙමෙයි ඒ කාර්තුවට වෙන් කරලා ඒක වියදම් කරලා ඒ කටයුතු අවසන් කරන්න ඕන. නැත්තම් මේ විශේෂයෙන් දරුවන්ට කාන්තාවන්ට වෙන් කරන මුදල් වලින් ප්‍රයෝජනයක් නැහැ. ඒක ආපහු මහා භාණ්ඩාගාරයට යනවා නම් මේ ඉලක්ක ළඟා කරගන්න පුළුවන් ද ඇත්තටම? මං හිතනවා ඒ සාර්ථක වැඩපිළිවෙල. මොකද අපි වර්ෂයකට මුදල් වෙන් කරාන් පස්සේ අයවැය තුලින් හැම වෙලාවෙම නොවැම්බර් දෙසැම්බර් මාසෙ තමයි බොහොම කඩිනමින් හරියට මහන්සි වෙලා ව්‍යාපෘති වලට අත තියන්නේ. ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අවසානයේ බලනකොට ඒ ව්‍යාපෘති සමහර ඒවා හරි අසාර්ථකයි. සමහර ඒවා ඒ ජනතාවගේ මුදල්නේ. මේ මුදල් ඉතාමත්ම නාස්තියක් වෙනවා. ඒ නිසා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම ඒ පළවෙනි කාර්තුවේ නම් පළවෙනි කාර්තුවේ තියෙන මුදල් පළවෙනි කාර්තුවේම වියදම් කරන්න ඕනේ. ඒකට අවශ්‍ය කරන ව්‍යාපෘති ටික ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැති වුණොත් දෙවෙනි මේ කාර්තුවේදී මුදල් ලබා දෙන්නේ නැහැ කියලා බොහොම දැඩිව කිව්වා. ඒක නිසා මම හිතනවා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුව තුල අපිට මේ රටේ විශාල වෙනසක් ඇති කරන්නට පුළුවන් වෙයි. ඒ කටයුත්ත ඒ ගෙනාපු යෝජනාව ඉතාමත්ම හොඳයි. ඒ වගේමයි පියල් නිශාන්ත ඇමතුමා පහුගිය දවස්වල විශේෂයෙන් උනන්දු වුණා මේ කාන්තාවන් සඳහා භාෂා අධ්‍යාපනය පැත්තට යන්න. මොකද මේක පෙර පාසල් වෙන්න පුළුවන්, වෙනත් ව්‍යවසායකත්ව අංශය වෙන්න පුළුවන්. මේ වගේ අංශවලින් ඉස්සරහට යන්න නම් भाषा पिलिबंध देनुम ජාත්‍යන්තර වෙළඳපළට ප්‍රවේශයක් ලබා ගන්න ඉතාමත්ම වටිනවා. මේ වී භාෂා වැඩපිළිවෙල කොහොමද දැන්? වී භාෂා වැඩපිළිවෙල අද ඉඳලා තමයි ආරම්භ කරන්නේ. එයත් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අතින් අපි ආරම්භ කරන්න හදන. මොකද මට හිමි වෙච්ච නැති මට ළඟා වෙන්න බැරි වෙච්ච දේ මගේ ආදරණීය මේ රටේ හෙට දවසේ නිර්මාණය වෙන දරුවන් වෙනුවෙන් ළඟා කර දෙන්න ඕන කියලා හිතලා තමයි මම මහබිතාන්නේ එක්ක විශ්වවිද්‍යාල 4ක් එක්ක ක්‍රේම්බීච් ඔක්ස්ෆර්ඩ් එවැනි බොහොම දියුණු විශ්වවිද්‍යාලත් එක්ක සාකච්ඡා කරලා මේ වී භාෂා වැඩසටහන ආරම්භ කරේ. වී භාෂාව තුල අපි ඉංග්‍රීසි භාෂාව, ප්‍රංශ භාෂාව, ස්පාඤ්ඤ භාෂාව, ජර්මන් භාෂාව, ඉතාලි, හින්දි, චීන, ජපන්, රුසියන්, අරාබි කියන භාෂා 10ම සියලුම දරුවන්ට ලබා දෙන්න මම මේ වන විට විදුහල්පතිවරු දැනුවත් කරලා තියෙන මේ රටේම. ඉතින් මේ වැඩපිළිවෙල හරහා අපි හිතනවා වෙනත් අතකට යොමු කරන්න පුළුවන්. මොකද කාන්තාව ගැන කතා කරනවා දරුවා ගැන කතා නොකර බෑනේ. ඉතින් ඒක නිසා මට හිතුණා මේ ලෝක කාන්තා දිනේ මේ දරුවෝ ගැන කතා කරන්න. ඒ වගේම තවත් වැඩක් තියෙන මේ තියෙන්නේ අතිශයින්ම පිරමින්ට පමණයි කියන වැඩසටහනක්. මොකද ලෝක කාන්තා දිනේ හැමදාම අපි කතා කරන්නේ මේ කාන්තාවන් කීප දෙනෙක් ගෙන්න ගත්තා සම්දර්ශනයක් දැම්මා මේ ගෙදර ඇරියා ආයෙත් දවස් 365කට පස්සේ තමයි කතා කරන්නේ. හැබැයි මේ කාන්තාව පිළිබඳ පිරිමි දැනුවත් වෙන්න ඕනේ. ඒක නිසා මේ කාන්තාවගේ වටිනාකම ඒ වගේම පෞල් සංස්ථාව ගොඩනගන්නේ කොහොමද කියලා අතිශයින්ම පිරිමින්ට පමණයි කියලා සංකල්පයක් මම 2021 දී ආරම්භ කරා. ඇය කියන මේ සංකල්පය තුලින් මේ වන විට මේ සංකල්පය හැම පළාතකම ක්‍රියාත්මක කරන්නට අපි මේ වන විට කටයුතු කරලා තියෙනවා. මම හිතනවා අපේ සිරස මාධ්‍ය ජාලය හැමදාම නැවුම් අධ්‍යක්ීම් රටට දෙන නාලිකාවක් හැටියට මේ මාධ්‍ය තුنين අපිට හොඳ දායකත්වයක් ලබා දෙයි. අමතුමනි බෙහෙවින්ම ස්තුතියි අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි.